ආයිබෝවන් පුංචි දුවේ පුතේ පස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්න පුංචි දුවල පුතාලා වෙනුවෙන් අදත් අපි මව්බස පාඩම අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ හොඳයි පුංචි දුවේ පුතේ පුංචි දුවල පුතාලා ලියන්න පුතකුයි පැන්සලකුයි සූදානම් කරගෙන අද පස්වන ශ්‍රේණියේ මව්බස පාඩම ඉගෙන ගන්න සූදානම් වෙමු හොඳයි පුංචි දුවේ පුතේ අද අපි කතා කරන්නේ පස්වන ශ්‍රේණියේ පුංචි දුවල පුතාලට තාම ප්‍රයෝජනවත් වන හරිම ලස්සන මාතෘකාව. දැන් හරි ආසාවෙන් නේද ඉන්නේ. පුංචි දුවල පුතාලා අද මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඔව්. සිංහල භාෂාවේ පුංචි දුවල පුතාලා කතා කිරීමේදී, ලිවීමේදී අපට ඉතාම ප්‍රයෝජනවත් වන පද විශේෂයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. හොඳයි පුංචි දුවේ පුතේ. මොනවද මේ පද? ඉඟිවැකි. එහෙම නැත්නම් රූඩි කියලා තමයි අපි හඳුන්වන්නේ. හොඳයි පුංචි දුවල පුතාලා එදිනදා කතා බහ කරද්දි මේ රූඩි එහෙම නැත්නම් ඉඟිවැකි අහලා තියෙනවද ඔව් මම හොඳටම දන්නවා පුංචි දුවල පුතාලා ඕනෑතරම් කතා කිරීමේදී එහෙම නැත්නම් ලේඛනයේදී මේ රූඩි භාවිතා කරලා තියෙනවා කියලා හොඳයි මම කියලා දෙන්න රූඩි එහෙම නැත්නම් ඉඟිවැකි කියලා අදහස් කරන්නේ සිංහල භාෂාවේදී කොහොමද කියලා පුංචි දුවල පුතාලා කැමති ඉන්නේ දැනගන්න හොඳයි පුංචි දුවේ පුතේ රූඩියා එහෙම නැත්නම් ඉඟිවැකිය කියලා කියන්නේ අපි භාෂාව භාවිතා කිරීමේදී වචනවල මතු පිට අර්ථයට වඩා වෙනස්ම අර්ථයක් දෙන ප්‍රකාශ වචනවල මතු පිටින් අපට පේන්න තියෙන මේ සරල අදහසට වඩා වෙනත් අර්ථයක් තමයි රූඩියකින් එහෙම නැත්නම් ඉඟිවැකියකින් මතු කරන්නේ ඒ විතරක් නෙමෙයි පුංචි දුවේ පුතේ අපි රූඩි එහෙම නැත්නම් ඉඟිවැකි භාවිතා කරන්නේ කතා කිරීමේදී විතරක් නෙමෙයි ලිවීමේදී අපි මේ ඉඟිවැකි එහෙම නැත්නම් රූඩි භාවිතා කරනවා ඇයි අපි රූඩි එහෙම නැත්නම් ඉඟිවැකි භාවිතා කරන්නේ ඔව් අපි කියන දේ අනිත් අයට අහන්න ආස හිතෙනවා මේ ඉඟිවැකි එහෙම නැත්නම් රූඩි නිසා අපි ලස්සනට කතා කරනවා නම් අනිත් අය අපිට සවන් දෙන්න හරිම ආසයිනේ නේද ඒ විතරක් නෙමෙයි අපි ලිවීමේදී පුංචි දුවල පුතාලා නිර්මාණාත්මක ලේඛනය දෙනවා නේද වැකි ලියනවානේ ඉතින් අපි ලස්සන වැකි ලිව්වොත් තමයි අපි ලියන දේ අනිත් අය ආසාවෙන් කියවන්නේ ඉතින් පුංචි දුවේ පුතේ රූඩි එහෙම නැත්නම් ඉඟි වැකි මගේ පුංචි දුවල පුතාලා මීට කලින් ඉගෙනගෙන තියෙනවා දන්නව නේද ඔව් මම දන්නවා දැන් එකින් එක ඔයාලා මතක් කරනවා කියලා ඔව් මම පුංචි දුවල පුතාලාට උදව්වක් විදියට ළඟ එන ශිෂ්‍යත්ව විභාගයට පොඩි මතක් කිරීමක් විදියට ආපහු හතර ශ්‍රේණියේදී ඉගෙන ගනිපු ඉඟිවැකි ගැන කතා කරන්න තමයි මේ හදන්නේ. හොඳයි. සූදානම්ද? බලමු පුංචි දුවේ පුතේ පුංචි දුවල පුතාලා හතරවන ශ්‍රේණියේදී ඉගෙන ගත්ත රූඩි. එහෙම නැත්නම් ඉඟිවැකි කීපයක්. මතක් කරමු බලන්න. ඔව්. එක හුස්මට කියලා එකක් ඉගෙන ගත්තා. මතකද පුතේ? ඔව්. එක හුස්මට කියලා කියන්නේ එක දිගටම නවත්තන්න නැතුව කරගෙන ගියාට පස්සේ මම ඒක එක හුස්මට කරලා නැවැත්තුවා කියලා. හොඳයි පුංචි දුවේ පුතේ. ඒ විතරක් නෙමෙයි. අපි හතරවන ශ්‍රේණියේදී ඉගෙන ගත්ත තවත් ලස්සන රූඩිය. මොකද්ද? ඉහේ මලක් පිපුණා වගේ. කාගේ හරි මීට කලින් ඉහේ මලක් පිපිලා තියෙනවද? ආ දැකලා තියෙනවද? මන්නම් දැකලා තියෙනවා. පුංචි දුවල පුතාලගේ ඉහේ මලක් පිපිච්ච අවස්ථාව. ළඟදීත් ඔයාලට ඉහේ මලක් පිපෙන්න අවස්ථාවක් එනවා. ඔව් ශිෂ්‍යත්ව විභාගෙන් ජය ගත්තට පස්සේ පුංචි දුවල පුතාලගේ අම්මලා තාත්තලාට පුංචි දුවල පුතාලට ඉහේ මලක් පිපුණා වගේ වෙනවා නේද? දැඩි සතුටකට පත් වුණා. අපි විශාල සතුටකට පත් වුණාම අපි කියනවා ඉහේ මලක් පිපුණා වගේ කියලා. හොඳයි දුවේ පුතේ. 99න් බේරුණා. අනුනවෙන් බේරුණා කියන්නේ මොකද්ද? තා චුට්ටෙන් ඉවරයිනේ. ඔව් තා චුට්ටෙන් ඉවරයි. අනුනවෙන් බේරුණා කියලා අදහස් කරන්නේ යාන්තමට යමකින් බේරුණාම. නේද? බලන්න පුංචි දුවේ පුතේ යම් විපතක් වෙන්න ගිහිල්ලා අපි 99න් බේරුණා කියනෝ නේද? යාන්තමට බේරුණේ. තා පොඩ්ඩේ ඉවරයි නේද? ඒක තමයි. මේ වගේ අවස්ථාවකදී අපි යොදනවා 99න් බේරුණා කියලා. බලන්න පුංචි දුවේ පුතේ භාෂාවේදී කොච්චර ලස්සනට මේ ඉඟිවැකි රූඩි අපිට භාවිතා වෙනවද කියලා හොඳයි
හතරවන ශ්‍රේණියේදී ඉගෙන ගනිපු තවත් එක් ඉඟිවැකියක්. එහෙම නැත්නම් රූඩියක් මම පුංචි දුවල පුතාලට කියන්න තමයි මේ සූදානම්. ඔව් පුංචි දුවල පුතාලට දකින්න පුළුවන් අකුරක් නෑර කියලා. මොකක්ද මේ අකුරක් නෑර කියන්නේ? අකුරක් නෑර. ඔව් නොනවත්වාම එක දිගටම යමක් කරනකොට අපි කියනවා අකුරක් නෑරම කරන්න වෙනවා කියලා. හොඳයි. ඒ කියන්නේ කිසිම දෙයක් අතහරින්න බෑ අපට. මම ඔන්න පුංචි දුවල පුතාලට කියනවා පුංචි දුවල පුතාලා පස්වන ශ්‍රේණියේ කියවීම් පොත අකුරක් නෑරම කියවන්න. ඔව් එහෙනම් පුංචි දුවල පුතාලට සිද්ධ වෙනවා එක දිගටම පොත කියවන්න. බලන්න ඒක දෙන අදහස අපි මතු පිටින් කියන දෙයට වඩා වෙනින් අදහසක් තමයි ප්‍රකාශ කරන්නේ. ඒත් අපේ භාෂාව හරි ලස්සනයි. අපි කියන දේ අපට ඉතාම පැහැදිලි වෙනවා. හොඳයි පුංචි දුවේ පුතේ, අපි හතරවන ශ්‍රේණියේදී තවත් එක ඉඟිවැකියක්, එහෙම නැත්නම් රූඩියක් ඉගෙන ගත්තා. මතකද? ඔව්, ඔයාලා බලන්නේ ති කෝ මේ එක කියලා නේද? ඒකට ඉස්සර වෙලා මට තියෙනවා පුංචි දුවල පුතාලට මෙන්න මේ වගේ සිදුවීමක් වෙන්නන්න. බලමුද චුට්ටක්. බලන්න පුංචි දුවේ පුතේ, මේක හැම හිමින් වහින වැස්සක් නෙමෙයි නේද? වැස්සට ඔයාලා ගොඩක් ආසයිනේ. හැබැයි මේ වැස්සර නම් ටිකක් බය හිතෙනවා නේද? බලන්න ගස්වැල් ඇඹරිලා ගිහිල්ලා නේද වැස්ස අයියෙම්ම වහින. මේ වැස්සට බලන්න සංගස් කොළන් ඇඹරෙන විදිය. ඒ විතරක් නෙමෙයි පාර හරියට පේන්නෙත් නෑ නේද? මහා හයියෙන් වහිනවා. හොඳයි පුංචි දුවේ පුතේ, මෙන්න මේ වගේ මහා හයියෙන් වහිනකොට අපි කියනවා මොකක්ද? මොරසූරණ වැස්ස කියලා. මෙන්න මේ මොරසූරණ වැස්ස එහෙම කියන්නේ අධික ලෙස මහා වැස්සක් නේද? මහා වැස්සක් වහිනවා. අධික වර්ෂාවකදී තමයි අපි කියන්නේ මොරසූරණ වැස්ස කියලා. ඉතින් ඔන්න පුංචි දුවල පුතාලට දැන් මතකයි හතරවන ශ්‍රේණියේදී මගේ පුංචි දුවල පුතාලා ඉඟිවැකි රූඩි කීපයක්ම ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ අපිට පස්වන ශ්‍රේණියේදී ඔයාලට ඉගෙන ගන්න තියෙන රූඩි ගැන කතා කරන්න. මට හිතෙනවා පස්වන ශ්‍රේණියේ රූඩි ගැන කියන්න ඉස්සර වෙලා පුංචි දුවල පුතාලට පුංචි කතාවක් කියන්න. කතා අහන්න ඉතින් හරි ආසයිනේ නේද? ඔව්. මෙහෙමයි පුංචි දුවේ පුතේ, මේ කතාවත් ඔයාලගේ ඉස්කෝලේ ඔයාලගේ පන්තියේම ළමයි කට්ටියකට වෙච්ච පොඩි සිදුවීමක්. දැන් මතක් වෙනවද? ඔව්. මේ කතාවේ නම තමයි පාසලේ ගෙවත්ත ගැන. බලමු මොකද්ද මේ කතාවෙන් කියන්නේ කියලා. ඔව්. මේ පාසල් වගා බිමක් හදලා තියෙනවා ඔන්න එක පන්තියක යාළුවෝ කට්ටියක්. බලන්න මේගොල්ලන් පාසල් වත්තේ පිටිපස්ස තියෙන පොඩි බිම් කොටසක එයාලගේ වගා බිමක් හදලා තියෙනවා. ඉතින් මේ පුංචි යාළුවෝ ටික එකතු වෙලා මේ වගා බිමට සාත්තු කරනවා, ඒ වගා බිම බලා ගන්නවා. හැබැයි මේකට එක දවසක් වෙන් කරලා තියෙනවා. කවද්ද? හැම සඳුදාම උදේ 6:00 විතර උදේ පාන්දරේ ඉස්කෝලේ ගිහිල්ලා මේ පන්තියේ ඉන්න යාළුවෝ ටික ඒගොල්ලන්ගේ වගා බිම නඩත්තු කරන. මේ වගා බිමේ වවල තිබෙන මොනවද? මීරිස්, වම්බොටු, බණ්ඩක්ක වගේ එළවලු. ඉතින් එක දවසක් මේගොල්ලන්ගේ ටීචර්ට හිතුණා ඇවිල්ලා බලන්න යාළුවෝ උදේම ඇවිල්ලා මල්පාති මේ වගා බිමට සාත්තු කරනවාද කියලා. ඉතින් මේ ටීචර් ඇවිල්ලා බලනකොට ළමයි කීප දෙනා හිටියේ. පන්තියේ ඉන්න ඔක්කොම ළමයි උදෙන් ඇවිල්ලා තිබුණේ නැහැ. ඊට පස්සේ ටීචර් අහනවා, මොකද මේ හැමෝම නැත්තේ? ටික දෙනෙක් විතරක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගුරුතුමිය මේ වෙලාවේ පැහැදිලි කරලා දෙනවා, ඔයාලා දරුවනේ වගකීමක් පැවරුණාට පස්සේ ඇඟ බේර ගන්න වැඩ කරලා හරියන්නේ නැහැ කියලා. ඔන්න ගුරුතුමිය අවධාරණයෙන්ම කිව්වා අපට වගකීමක් පැවරුණොතින් අපි ඒ වගකීම හරියටම කරන්න ඕනේ කියලා. ඉතින් මේ පන්තියේ ඉන්න පුංචි යාළුවන්ගෙන් එක යාළුවෙට එදා පැවරිලා තිබුණා පොඩි කාරණාවක්. මොකද්ද? එයාට තමයි පැවරිලා තිබුණේ එදා දවසේ පෝර අරගෙන එන්න. කවුද දන්නවද යාළුවා? කවිඳු. කවිඳු මේ වෙනකොට ඇවිල්ලා හිටියද? නෑ.
කවිඳු ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් දැන් ඔන්න කවිඳු උදෙන් එන්න ඕන දවසේ කවිඳු ඇවිල්ලත් නැහැ. ඉතින් ඔන්න කවිඳු එක සැරේටම දුවගෙන දුවගෙන එනවා ඔන්න හති දාගෙන. එනකොට ඌ ගුරුතුමිය ඉන්නවා වගා බිම ළඟ නේද? දැන් ඔන්න කියනවා අම්මෝ ටීචර් බණීවි කියලා මට හින්දාඩියක් දැම්ම කියලා නේ. හින්දාඩිය දැම්මා. ආ ඒ කියන්නේ එයා හොඳටම බය වෙන. හොඳටම බය වුණ ලාවට නේද අපිට හින්දාඩිය දාන්නේ. ආ කවිඳුත් ඔන්න දැන් හොඳටම බය වෙලා නේද? ඔයාලත් බය වෙනවා නේද? ඔය හින්දාඩිය දානවනේ ඕන තරම් නේද? ඕ මොකක් හරි හොර වැඩක් කරාට පස්සේ නේද? ඒක තමයි. දැන් කවිඳුටත් ඒ වගේ හින්දාඩිය දැම්. කොහොම හරි කමන්නේ. එයා එදා පොර ටික අරගෙන අවිල තිබුණා. ඉතින් ගුරුතුමිය යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා මල්පාතිය බලනෝ. මේ මල්පාතිය මිරිස් කරල් හැදිලා පළදාව හොඳට තියෙනවා. ඉතින් පන්තිය යාළුවෝ මහන්සි වුණ හින්ද තමයි මෙච්චර ලස්සන පළදාවක් හම්බ වුනේ. ඉතින් ඔහොම කතා කර කර ඉන්නකොට මේ කාව්‍යට හිතනවා පොඩි වැඩ. මොකද්ද? ඕ කාව්‍ය කියනවා මේ අපි මේ සැරේ මේ මිරිස් කරල් විකුණපු ආදායමේ අපේ පන්තියට පොත් අල්මාරියක් ගනිමුද කියලා. කාව්‍ය සෑහෙන හීන දකින්නවනේ නේ. ඕ කාව්‍ය හීන දකින්නවනේ. දැන් මිරිස් කරල් ටික හැදිලා තියෙනවා. මේ මිරිස් කරල් ටික කඩලා මේව විකුණලා සල්ලි අරගෙන නේද ගොඩාක් හීන දකින්නවා නේද? ගුරුතුමිය කියනවා කාව්‍ය ඒ ටිකට අහසමාලිගත් හදලා. අහසමාලිගා පුංචි දොළ පුතලත් අහසමාලිගා හදනවද? ඕ අපි හීන දකින්නවනේ. හැබැයි ලේසියෙන් ඉටු කරගන්න බැරි හීන වලට තමයි කියන්නේ අහසමාලිගා හදනවා කියලා. ඉතින් කොහොමින් කොහොම හරි මෙයාලා මෙතන කතා බහ කරන ඉන්න අතරේ පන්තිවල ඉතින් හරියට රණ්ඩු වෙනවනේ. ඔන්න කවිෂය පසින්දුවි දෙන්න ඔන්න පොඩි රණ්ඩුවක්. මොකද්ද වෙලා තියෙන්නේ? පසින්දුගේ අතින් වණ්ඩක්ක පාත්තේ අත්තක් කැඩිලා. දැන් මොකද වෙන්නේ? ඔව්. ඔන්න ඒකට මේ දෙන්නා කතා වෙනවා කාගේ අතින්ද මේ වණ්ඩක්ක අත්ත කැඩුනේ කියලා. ඉතින් පුංචි දුවේ පුතේ දැන් ගුරුතුමියට අවවුන වෙනවා කවුද මේ වණ්ඩක්ක පාත්තියේ ඉත්තක් කැඩුවේ කියලා. ඉතින් ගුරුතුමිය කියනවා ගුරුතුමියට දැනගන්න ඕනේ නේ වණ්ඩක්ක අත්ත කැඩුනේ කාගේ අතින්ද කියලා. ඉතින් ගුරුතුමිය කියනවා මේ පසින්දුණන් අපේ පන්තියේ කිසි කෙනෙක් අබමල් රේණුවකවත් වැරද්දක් කරන කෙනෙක් නෙමෙයි කියලා. අබමල් රේණුවකවත් වැරද්දක් කරන්නේ නැහැ කියන්නේ මොකද? ඔව් පුංචි හරි වැරද්දක් කරන්නේ නැහැ කියලා. අපි ඉතාම පුංචි දෙයක් අඟවන්න තමයි මේ අබමල් රේණුව කියන දේ කියන පදේ යොදන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් පසින්දුව බොරුවට වර්ණනා කරලා ගුරුතුමිය මෙයාගෙන් ඇත්ත දැනගන්න තමයි මේ හදන්නේ නේද? ඔව් ගුරුතුමිය මොකද කරන්නේ? පසින්දුව මුරුංගත්තේ තියනවා. ඉතින් මේ පසින්දුව මුරුංගත්තේ තියලා වර්ණනා කරාට පස්සේ ඔව් මගේ අත වැදිලා තමයි කැඩුන කියලා පසින්දු පිළිගන්නවා. ඉතින් පුංචි දුවේ පුතේ අපි ඇත්ත කියන්න ඕනි නේද? අපේ අතින් වරදක් සිදු වුණාම අනිත් අයගෙන් සමාව ගන්න ඕනි. ඉතින් මේක ඉතාම හොඳ පුරුද්දක් කියලා ගුරුතුමිය ඉතින් පන්තියේ ඔක්කොටම ප්‍රශංසා කළා. හොඳයි මගේ පුංචි දුවේ පුතේ, අපි දැන් ඉගෙන ගත්තනේ ලස්සන කතන්දරය. මේ කතන්දරය අහනකොට මගේ දුවල පුතාලට විශේෂ ප්‍රකාශ කීපයක්ම තිබුණා නේද? මොනවද මේ පද? ආ මගේ පුංචි දුවල පුතාලා දන්නවා. ඒව තමයි පස්සන ශ්‍රේණියේදී ඔයාලට ඉඟ ගන්න තියෙන ඉඟිවැකි. එහෙම නැත්නම් රූඩි. දැන් අපි ඉගෙනගත්ත කතාවෙන් පුංචි දුවල පුතාලා විශේෂ ප්‍රකාශ කීපයක්ම ඉගෙන ගත්තා. හොඳයි. ඒ කතාව ලස්සන වෙලා තිබුණේ ඒ කතාවට මේ රූඩි යොදා ගැනීම නිසා නේද? අපිට කියවන්න ආස හිතුණා. ඒ වගේම තමයි ඒ කතාවෙන් කියන අදහස ගොඩාක් තහවුරු වුණා. හොඳයි පුංචි දුවේ පුතේ, තමන්ට පැවිච්ච වගකීමක් ඒ විදිහට මිෂ්ට කරන්නේ නැතුව මගහැරී අවස්ථාවලදී අපි යොදා ගන්නවා රූඩියක්. අපි යොදාගන්නේ ඇඟ බේර ගන්නවා කියලා නේද? ඇඟ බේර අපි හැබැයි ඇඟ බේර ගන්න එක නම් එච්චර හොඳ නෑ නේද? අපිට වගකීමක් පැවරුණොතින් අපි ඒ වගකීම හරියට මිෂ්ට කරන්න ඕනේ නේද? හොඳයි. ඇඟ බේර ගන්නවා කියලා කියන්නේ මොකක්ද? වගකීමෙන් බේරීම. හොඳයි පුංචි දුවේ පුතේ, ඇඟ බේරා ගන්නවා
වගකීමෙන් බේරීම. හොඳයි. මතක් කරන කතාවේදී අපිට තව එක රූඩියක් හම් වුණා. මොකක්ද? මතකද බලන්න? හීන් දාඩිය දැම්මනේ එක්කෙනෙක්ට. කාටද මේ හීන් දාඩිය දැම්මේ? මතකද? ආ කවිදු දවල් වෙලා ඇවිල්ලා පෝරගෝණියත් උස්සගෙන ගුරුතුමිය ඉන්නව දැක්කා මෙයාට හීන් දාඩිය දැම්මා. නේද? හීන් දාඩිය දැම්මේ ඇයි? ඔව්. එයා හොඳටම බය වුණා. ගුරුතුමියගෙන් බැනුම් අහන්න වෙයි කියලා නේද? අන්නේ ඒ වගේ පුංචි දුවේ පුතේ අපි හුඟක් බය වෙච්ච අවස්ථාවක් හඳුන්නනකොට හීන් දාඩිය දැම්මා කියලා කියනවා. කියන්නේ දැඩිසේ බියටපත් වීම. හොඳයි. මතක් කරන්න පුංචි දුවේ පුතේ මොකද ඊළඟට පුංචි දුවල පුතාලාට ඉගෙන ගන්න තියෙන ඉඟිවැකිය? අහසේ මාලිගා. මොකද මේ අහසේ මාලිගා හදනවා කියන්නේ? ඔව් අපි ඉගෙන ගත්ත කතාවෙත් එක්කෙනෙක් අහසේ මාලිගා හැදුවා නේද? ඕ මිරිස් කරල් ටික විකුණලා සල්ලි හොයලා පන්තියට පුත්තල් මාරියක් ගන්නවා. කවුද මේ? ඕ කාව්‍ය හීන දෙක්ක. මට මේ කතාව කියනකොට මේ තවත් අහසේ මාලිගා හදපු කෙනෙක්ව මතක් වුණා. කියන්න බලන්න මං ඒ කතාවත්. දීකිරි දීකිරි ගෙනාවා දීකිරි මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි පෙටියෝ මෝරපු දෙන ගින් ගාතිරි හොඳ හැටි උණු කර හින්දා ගාතිරි නැවුම් මුට්ටි වාකල මේ කිරි පණමට ලාබයි මන් දෙන මේ කිරි දීකිරි දීකිරි ගෙනාවා දීකිරි මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි කිරි විකුණාලා කාසි සොයානයි අනාගතේ මාලිගා තනන්නයි කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි. හොඳයි පුංචි දුවේ පුතේ, එයත් අහස මාලිගා හදලා තියෙනවා නේද? ඒ කියන්නේ ප්‍රමාණය ඉක්මවලා බලාපොරොත්තු තබාගෙන තියෙනවා. හොඳයි පුංචි දුවේ පුතේ, අහස මාලිගා හදනවා කියලා කියන්නේ මොකක්ද? ඔව්, ඉටු නොවන හීන දැකීම. අපි තෝරන තරම් ඉටු නොවන හීන දැකලා තියෙනවනේ නේද? හොඳයි පුංචි දුවේ පුතේ, තවත් අපි එක ඉඟිවැකියක් ඉගෙන ගත්තා. මතකද බලන්න ඒක? ඔව්, අබමල් රේණුවක් කියලා තියෙනවනේ මම. මතකද? පසිඳු අබමල් රේණුවකවත් වැරද්දක් කරන්නේ නැහැ, කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා. හොඳයි පුංචි දුවේ පුතේ, එහෙනම් අබමල් රේණුවක් කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක්. තවත් අපි ඉගෙන ගත්තා එකක්. මොකද්ද? මුරුංගත්තේ තියෙනවා කියලා මතකද? ටීචර් පසිඳු මුරුංගත්තේ තිබ්බා. ඔව්, ඒ කියන්නේ රවටුණු පිණිස වර්ණනා කරනවට. රවටුණු පිණිස වර්ණනා කිරීම. හොඳයි පුංචි දුවේ පුතේ, පස්වන ශ්‍රේණිය පුංචි දුවල පුතාලා, දැන් අද අලුතෙන් රූඩි ඉඟිවැකි කීපයක්ම ඉගෙන ගත්තා. හොඳයි බලමු පුංචි දුවල පුතාලට මතකයිද කියලා අද ඉගෙන ගන්නපු ඉඟිවැකි මොනවද කියලා. ඔව්, ඊළඟට මම කතා කරනවා පුංචි දුවල පුතාලා මේ ඉඟිවැකි යොදලා වාක්‍ය හදන්නේ කොහොමද කියලා. බලන්න, ඔහු වරදක් කර ඇඟ බේරා ගැනීමට කටයුතු කළේ. හොඳයි, ඊගවට අඹගස උඩ සිටි මල්ලි පයලිස්සා වැටුණු දූටු විට මට හීන් දාඩිය දැම්මේය. ඊගවට ඇය කිරි විකුණාගත් මුදලින් කරන දේ පිළිබඳව අහසේ මාලිගා තැනුවාය. මම අබමල් රේණුවක තරම් හෝ වරදක් නොකරමි. පසිඳු තම නංගි මුරුංගත්තේ තබා සටහන් ලියා ගත්තේ. බලන්න පුංචි දුවේ පුතේ, මේ රූඩි එහෙම නැත්නම් ඉඟිවැකි වාක්‍යවල යෙදීමේදී කොච්චර නිර්මාණාත්මකව අපට වාක්‍ය ලියන්න පුළුවන්ද කියලා. මම පුංචි දුවල පුතාලට පුංචි අභ්‍යාසිකුත් දෙනවා ගෙදරදී කරන්න. හොඳයි, අපි පුංචි දුවල පුතාලත් මේ වගේම ඉඟිවැකි මේ රූඩි යොදලා නිර්මාණාත්මක වාක්‍ය කීපයක්ම ලියන්න ඕනේ. හොඳයි පුංචි දුවේ පුතේ, එහෙනම් පස්වන ශ්‍රේණියේ ඉගෙන ගනිපු පුංචි දුවල පුතාලට අද අපි ඉගැන්නුවා ලස්සන ඉඟිවැකි, එහෙම නැත්නම් රූඩි කීපයක්. ඉතින්
මේ ඉඟිවැකි අපිට එදිනදා ජීවිතයේදී ඉතාමත් ප්‍රයෝජනවත් නේද? එයි අපි නිර්මාණාත්මක ලේඛනයේදී අපි නිර්මාණාත්මකව ලියන්න වාක්‍ය ලියන්න අපිට මේ ඉඟිවැකි රූඩි යොදා ගැනීම හරිම ප්‍රයෝජනවත්. අපි දැන් දන්නවා ඒවය අදහස මොනවද කියලා ඉගෙන ගත්තා. ඒව වාක්‍යවල යොදන විදිය ඉගෙන ගත්තා. හොඳයි. ඉතින් පුංචි දුවේ පුතේ අපි නැවතත් මේ වගේම ලස්සන පාඩමකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන. අද පුංචි දුවල පුතාලගෙන් සමු ගන්නවා. ආයි වඩ්. الله أكبر الله أكبر أشهد أن لا إله إلا أشهد أن لا إله إلا الله أشهد أن محمد رسول أشهد أن محمد رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله لا إله إلا الله اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت سيدنا محمد الوسيلة والفضيلة والدرجة الرفيعة العالية الشريفة وبعثه مقاما محمودا الذي وعدته وارزقنا شفاعته وارزنا حوله اليوم القيامة إنك لا تحلف الميعاد وصلى الله على سيدنا محمد وعلى آله وصحبه وسلم والحمد لله رب العالمين اللهم لك صمت وبك آمنت وعليك توكلت وعلى رزقك أفطرت فتقبل مني உன்னை يا الله உனக்காகவே நோன்புற்றேன் உன்னையே விசுவாசிக்கிறேன் உனது பொறுப்பிலேயே எனது சகல காரியங்களையும் விடுகிறேன் உன்னுடைய ஆகாரத்தைக் கொண்டே நான் நூற்று நோன்பை துறந்தேன்
எனது நோன்பை நீ அங்கீகரித்து அருள் புரிவாயாக. ஆமீன் ஆமீன். Today I start my new job. Awesome! I meet my new boss and my coworkers. I am excited, but nervous. Here I go. Come in. Well, Anna, welcome. Thank you. I am your boss, Katie Weaver, but please call me Katie. Thank you, Ms. Weaver. Just Katie. Sure thing, Ms. Weaver. Okay then, are you excited? Yes, I am excited. So sorry, but I am busy. Please meet your coworkers, but remember, they are busy working. Sure. Thanks, Ms. Weaver. Hi there. I'm Anna. Hi, Anna. I'm Anne. Nice to meet you. What are you doing? I'm writing. You are writing. You are writing a lot. Oh. Oh, dear. No, I'm sorry. That's okay. I'm sorry. Really. Please stop. Please. Sorry. What are you doing? I am writing. And people all around the world are waiting to hear news about the next president. Jonathan, hi! Remember me? I live in your building. Oh, hi, Anna. What are you doing? I am doing my show. Oh, sorry. Are you recording? Yes, and now I have to record again. Sorry. Have a good show. Thank you. Sorry. The word of the day is social. Social is an adjective. I'm Anna. Hi, I'm Amelia. Nice to meet you. What are you doing? I'm reading. Are you reading the news? Hi. No, I'm reading for my show. Can I read again? Sorry. This day is not going well. Are you recording? Are you reading the news? Anna! Hi! What are you doing? I am bothering people, Ms. Weaver. Let's go to my office. Talk. I'd like to talk with you, Ms. Weaver. It's Katie. Right. Thanks, Ms. Weaver.
In the present continuous tense, verbs end in ing. In careful speech, Americans pronounce the g at the end of the verb. However, in fast speech, many Americans do not pronounce the g at the end of the verb. The result sounds like this. Writin'. Doin'. Readin'. ගුරුගෙදර අධ්‍යාපන විකාශයත් සමග සම්බන්ධ වෙලා සිටින අපේ ආදරණීය දූල පුතාලා සියලු දෙනාම ඉතාම ආදරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා අපේ සේවය වෙනුවෙන්. ඉතින් දුවේ පුතේ ඔයාලට මතකද පහුගිය දවසකත් මම ඔයාලා හමුවට වෙලා ගණිතය පාඩමක් කරා. ඉතින් අදත් මම ඔයාලට ගණිතය පාඩමත් එක්කම තමයි ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔයාලට මගේ මේ ඉස්සරහා තියෙන ටික භාජන ටික දකින්නකොටම මතක් වෙනවා ඇති මොකද්ද අදත් මේ සර් කරන්න හදන පාඩම කියලා නේද? ඔව් අපිට අද තියෙන්නේ එදා අපි කරපු පාඩමේ හා සම්බන්ධ තවත් කොටසක්. මොකද්ද එදා කරපු පාඩම අපි පරිමාව හා ධාරිතාව නේද? දැන් අපි දවස් දෙකක්ම ඒ පාඩමේ කරුණු කාරණා ඉගෙන ගත්තා. පහුගිය දවසේ මම ඔයාලට කතා කරේ පරිමාව හා ධාරිතාව එකතු කිරීම ආසිත ගැටලු. ඉතින් දුවේ පුතේ අද මම ඔයාලට කතා කරන්න සූදානම් වෙන්නේ බලන්න මොනවද කියලා? ද්‍රව ප්‍රමාණ අඩු කිරීමේ ගැටලු විසඳීම. දුවේ පුතේ අපිට ජීවත් වෙනකොට මම එදා කතා කරා ඔයාලට ද්‍රව පරිමාණ එකතු කරන්න අවශ්‍ය වෙන අපේ ජීවිතේට ජීවිත පුරාට මේ අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අඩු කිරීම. අපි හැම වෙලාවෙම එකතු කරනවා අඩු කරනවා. ඕක තමයි අපේ ජීවිතේ නේද? ඉතින් අපි බලමු ද්‍රව පරිමාණ අඩු කරන්න ගියත් එකතු කරන්න ගියත් අපි මෙන්න මේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද? ද්‍රව මනීමේ ඒකකය ගැන. මොනවයින්ද අපි ද්‍රව මනින්නේ එතකොට කියන්න බලන්න. දැන් නම් හොඳටම කටපාඩම් ඇති අපේ දූල පුතාලට නේද? දැන් මම දවස් දෙකක්ම මේ ගැන කතා කරානේ. ඔව්. අපි ද්‍රව ප්‍රමාණ මනින්නේ ලීටර වලින්. ඒ වගේම තමයි ලීටරයක් කියන්නේ මොන කොච්චරද කියලා අපි දැනගන්නත් ඕනේ. ඒකත් දන්නව නේද? ඔව් ලීටරයක් කියන්නේ මිලිලීටර 1000ක්. අපි ඒක මෙහෙමත් ලියා දක්වනවා නේද? පොත්පත් වල වැඩිපුර තියෙන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? එකයි එල් එකයි ලීටර එක මිලිලීටර ලියනකොට අපි කොහොමද ලියන්නේ 1000යි මිලිලීටර කියලා. දැන් මගේ දූල පුතාලට මතකයි නේද? දැන් අපි අඩු කිරීමේ ගැටලු විසඳන්න ඉස්සෙල්ලා මේ දේ මතක තියාගන්න ඕනේ. හොඳයි. දැන් අපි අඩු කරන්න ඉස්සර වෙලා එදා පාඩමේදී මම කිව්වා ඔයාලට gedara di කරන්න චූටි වැඩක්.
वाले गणित पेलपोते हेट तुंगन पिटे देवनी सह तुंगनी अभ्यास करेला वाला कराने मगे आदरणीय दूलपुताल द्वेपुते वाला हट ये अभ्यास कराने की मम विश्वास करना इते अद अभी बलमुहेना परमाधारिताव अड़ुकिरी मे गटल विसर्जन आकार वाला पेनवती वाट मे भाजन की मैं पेनला यगेम ये भाजन टिकट सामन रूपटिका भाजन मम्मीन बला लीटर तुनक जल प्रमाण सहित भाजन कि जल लीटर इकाई मिलीटर देशीय पनहाकलवीट भाजने इतिरवन जल प्रमाण स्वयं दिन धरवे अपीट नितरम आवश्यक मम्मी भाजने गृहला तीन पेन अने मेके तीन दुवेपते दमट मेल पेन पश्चिम लीटर तुनक जल प्रमाणता मित्र दालती एकेन मम मेन मे भाजने वक्रोनी लीटर इकाई मिली लीटर दिशीय पनहक प्रमाण दैन कोहम मेकट दाने मम मेहम मेकट हेलवत मुखद एन के अन्मा दूलपुताल मम मेहम दानव इतर मुखद एन के अहम दागन गियो कोच्चरद गिला प्रमाण कपिट दनगन्न पुलवांक मकनेद एहम ना अपिटेकट विशेष उपकरण कोनवा मुखद उपकरण मेन मेक मुखदमे द्रव मणिन मीन मेक पाविचल मट मेक तीन दीर वली वतुर वली लीटर इकाई मिली लीटर देशीय पनाहक प्रमाण अड्डर बलम आपोमेट मेक दम्मा दें मेके मेकट अभी दाम तेन दूलपुताल पेन अति बला मेन मेतिंट तीना मिली लीटर दाहा पेन अने मिली लीटर दाहा तीन तो मिली लीटर दाहा लीटर इकाई उन्न मम्मी एक लीटर इका दानवा लीटर इका दम उन्न मम्मी बाजने तीन दें लीटर तुनाकने मे लीटर तुने लीटर एकाक मे बाजने दम देवनी बाजने दम अनेट पास तव अपीट दोनी मिली लीटर देशीय पनहा हाई मेकन तव देशीय पनहा कपी दाम बलन दम बलन मेके देशीय पनहा दम मैन गोनी मेक देशीय पना आने दुवेपुते देशीय तीन आपने हार सीय तो मेदीन पेन अदालट मे मेदईरें पेना देशीय तुनसीय हार सीय ऐना मे मेदईर की आने तुनसीय तुनसीय देशीय अतरे तमा देशीय पना तीनोनी ऐना देशीय पना वेन्न वेन्न मेदन हर मेद नहीं मे बाजने तव मिलीट देशीय पना मे विद्य दान उन्न दम्मा में मिली लीटर देशीय पनाक मेक तव दम्मा दैन दूलपुताल की अन्न मेकट मम को दाल तीन मे बाजनेट दाल तीन लीटर इकाई मिली लीटर देशीय पनाकने ओ ये पत्र दम्मा लीटर इकाई मिली लीटर देशीय पना दम मे बाजने तीन दैन अभी मेके कोच्चर तीन बला तीनवा नेद दें मेके तीन प्रमाण तभी मेके मन बला दुवेपुते मे बतुरटिकमा मेकड दानवा मेके तीन बला मिथन तीनवा लीटर दाहा क्या लीटर इकाकमा मे लीटर इक मेकड दानवा तव तीन मेके मेरे तुख मेक दाम बल
මේ බලන්න දැන් 600 නේද මෙතන තියෙනවා 600 මෙතන තියෙනවා 800 එතකොට මෙතන තියෙන උතර 600 800 මෙතන මැද තියෙන්නේ එතකොට 700 700යි 800යි මැද තමයි මෙතන තියෙන්නේ මේ වතුර ප්‍රමාණය පේනවා නේද ඒ කියන්නේ 750යි දැන් බලමු හරිද කියලා අපි මේකෙනුත් ඔව් අපි ඉස්සල්ලාම ලීටරයක් මේකට මැන්නා තව මේක ඉතුරුනා මිලිලීටර 750ක් දැක්ක නේද එහෙනම් දුවල් පුතාලා කියන්න දැන් මේ භාජනයේ ඉතුරු වෙලා තිබිච්ච ද්‍රව ප්‍රමාණය වතුර ප්‍රමාණය කොච්චරද කියලා ඔව් ඒක ඉතුරු වෙලා තිබුණා කොච්චරද ලීටර 1යි මිලිලීටර 750ක් ඒක අපි ලියා දක්වනවා මේ විදිහට බලන්න භාජනයේ ඉතුරු ජල ප්‍රමාණය ලීටර 1යි මිලිලීටර 750යි කියලා ඔය විදිහට අපිට ඒ පිළිතුර ලියන්න පුළුවන් දැන් බලමු අපි මේ භාජන පාවිච්චි කර දුවේ පුතේ අපි වැඩ කරනකොට පන්තියේ වැඩ කරනකොට ප්‍රශ්න පත්‍රයක් කරනකොට සමහර වෙලාවට අපිට මේ භාජන පාවිච්චි කරන්න නැහනේ එතකොට අපිට කරන්න වෙන්නේ මේ විදිහට ගාන හදන්න වෙනවා නේද එතකොට බලන්න ලීටර මිලිලීටර ලීටර 3න් අඩු කරන්න ඕනේ ලීටර 1යි මිලිලීටර 250ක් අපි අඩු කරන්න ඕනේ හරි දැන් ඔන්න මේ ගාන මම වෙනම ලියා ගන්නවා මේ විදිහට බලන්න ඔන්න මෙතන ලීටර ලියා ගත්තා මේ පැත්තෙන් මිලිලීටර ලියා ගන්න ඕනේ ඊට පස්සේ මේ ලීටර 3 මම මෙහෙම ලියා ගන්නවා බලන්න ලීටර 3යි මිලිලීටර නැහැ කීයක්වත් නැත්තම් අපි මේ පැත්තට බිංදු යොදා ගන්න ඕනේ විශේෂයෙන්ද ඔය පොතේ ගානක් අඩු කරනකොට ලීටර ගානකින් මිලිලීටර අඩු කරන්න තියෙනවා නම් මිලිලීටර පැත්තට බිංදු දාන්න ඕනේ සමහරලාට අපේ දූල පුතාලා මිලිලීටර පැත්තට ඉලක්කම් යොදා බිංදු දාන්නේ නැතිව නැත්තම් බිංදු නොයොදා මේ 250 මේ විදිහට ලියනවා ඔය විදිහට එහෙම ලිව්වොත් දරුවනේ මම දැකලා තියෙනවා මේක අඩු කරන්න ගියාම මෙතන ලියන්නෙත් 250ම කියලා දැන් ඔන්න බලන්න මම මොකද කරන්නේ කියලා ඔන්න මම අඩු කරන්නයි හදන්නේ දැන් ගැටලුවක් තියෙනවා අඩු කරන් බලන්න මිලිලීටර පැත්තෙන් තමයි අපි එකතු කිරීම කරත් එකතු කරන්නෙත් මිලිලීටර පැත්තෙන් අඩු කරත් අඩු කරන්නෙත් මිලිලීටර පැත්තෙන් අපි පොත හැරුණොත් මෙහෙම අපේ දකුණු අත පැත්තේ ඉඳලා තමයි අපි අඩු කිරීම කරගෙන එන්නේ ඉස්සල්ලාම අපේ දකුණු අත පැත්තේ කෙළවරේම තියෙන සංඛ්‍යාව තමයි අඩු කරන්නේ ඊගාව සංඛ්‍යාව ඊගාව සංඛ්‍යාව ඊගාව සංඛ්‍යාව ඒ විදිහට තමයි අපි දුවේ පුතේ අඩු කිරීම කරන්න ඕනේ අපිට ලේසියට මේ පැත්තෙන් මෙහෙම අඩු කරගෙන යන්නේ නැහැ එහෙම කරොත් අපිට නිවැරදි පිළිතුරක් ලැබෙන්නේ නැහැ හරි එහෙනම් අපි අඩු කරමු බලන්න බිඳුවෙන් බිඳුවක් අඩු කරාම දුවේ පුතේ පිළිතුර බිඳුවයි නේද බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි ඊට පස්සේ බලමු අපි බිඳුවෙන් පහක් අඩු කරන්න අපිට තියෙන්නේ එතකොට අපි දූල පුතාලා මොකද කරන්නේ බිඳුවෙන් පහක් අඩු කරාම 5යිනේ කියලා දාන මෙතන පහක් නේද ආපහු බිඳුවෙන් දෙක අඩු කරාම 2යි කියලා දානවා ඒක හරියන්නේ නැහැ දුවේ පුතේ මේ බලන්න බිඳුවෙන් පහක් අඩු කරන්න බැරි නම් අපි අනිවාර්යෙන් බිඳුව ගාවට මේ පැත්තෙන් ඉල්ලගෙන එන්න ඕනේ අපි බිඳුවෙන් පහක් අඩු කරන්න බැරි හින්දා අපි යනවා ඊගාව ස්ථානයට එතනත් බිඳුවක් තියෙන්නේ නේද එතනෙත් ඉල්ල ගන්න බෑ අපි යනවා ඊගාවට ලීටර පැත්තට ඔන්න තියෙනවා ලීටර 3ක්ම මේ පැත්තේ මේ ලීටර 3න් අපි දැන් 1 ලීටරයක් අර පැත්තට ඉල්ල ගන්නවා එතකොට එතන මෙතන 3න් 1 ලීටරයක් දුවේ පුතේ මෙතෙන්ට ගෙනිච්චර පස්සේ මෙතන ලීටර 3න් 2ක් වෙනවා මෙතන දැන් 10ක් වුණා නේද ආපහු දුවේ පුතේ දැන් මෙතෙන්ටනේ අපිට ඕනිකම තියෙන්නේ මේ 10න් එක අපි ආපහු මේ ස්ථානෙට ගෙනියන්න ඕනේ මෙන්න මේ විදිහට අපි ආපහු ගෙනියනවා මේ ගෙනිච්චර පස්සේ මෙතන ඉතුරු වෙලා තියෙන්නේ දැන් 10ක් නෑ නේද 10න් එකක් ගෙනෙච්ච නිසා දැන් එතන ඉතුරු වෙන්නේ 9යි නයි පුතාලා දුවලා තේරුණා දැන් හොඳටම මොකද අපි කරේ ආපහු මතක් කරගමු බලන්න ඔන්න ලීටර 3න් 1 ලීටරයක් මේ පැත්තට ඉල්ල ගත්තා එතකොට මෙතන ලීටර 2යි දැන් මෙතින්ට 10ක් වුණා නේද මේ 10න්
मेतन इलाम मेतन नवया मेतन दैंग दहायक तीयनवा दैम पुलवान बला दहाय पहा कड़ुकान पुलवाने ओ दहायन पहा कड़ुकरा दुवे पुते पीलुतुरकियद पहाय इट पास नवेन दिखा कड़ुकरा उत्तरे कियद हताय दैंगनवा लीटर पेत्ट तर लीटर पेत्राम लीटर दिखेम लीटर एका कड़ुकराम लीटर एकाय दैम बला इसलापी मे बाजने मेनल बेलवा ए पिलुतुरम लभुना नेदीट ओ दैंगना उन्न पिलुतुर लभुना कियद मे बाजने मे बाजने तिविच जल लीटर तुनेन मे बाजने जल लीटर एकाय मिल लीटर देशीय पना दमुआर पास मेके इतुच प्रमाण तमाय मे बाजन देखे तीन नेद मेके लीटर अद्धम मेके तीन मिल लीटर हत्स्य पना उन्न दैंग अपिये गान है दुआ एना पिलितुरा मेन मे दिएट सटहन करना कहोमदे बाजने इतुरु जल प्रमाण लीटर एकाई मिल लीटर हत्स्य पनाहाय कियला अरे मैं दूल पुदाल तेरुना दैंग द्रव प्रमाण अड़ुकर्ण विधिय हुंदा ईगाव गानंट अंबलान्नेना वन्ना तीयनवा अभी हेमोम कि बलान मे गान टैंकियक तिबु जलय लीटर पहलवाई मिलीलीटर अटसीय किन जलय लीटर अटाई मिलीलीटर हत्स्य पनाक इवात करन लादी तेरुना नेद तर जलय लीटर पहलवाक तिबु टैंकियकिन इवात करनवा जलय लीटर अटाई मिलीलीटर हत्स्य पनाक इवात करनवा इवत करा मुकद दुवे पुते अन्नमट बला पहलवाय अटसीय किन अटय पहलवाय अटसिया तीन तेन किन अयंकरानवा अटय हत्स्य पनहा अयंकरा मुकद वेन्ने अर विशाल बाजने जले प्रमाण अडुवेनवा एना अपी योग तेरुंगा नोनी गान कियवला नेद एना अपी मे गान हदल बलमुद अभी मे हदल बलम अर इसलवागेमेना उन्न गान तीन कहमद लीटर पहलवाई मिल लीटर अटसीय लेकिन अडुकरा नोनी अपे लीटर अट्टाई मिल लीटर हस्य पना क्नेद लियम बरन अभी मेजर उन्न मांग लीटर लिव्वा मिल लीटर लिव्वा इसलाम एवडे करना अपी नेद ईलंगट उन्न लिव्वा मे पहलवाई मिल लीटर अटसीय लिव्वा ईलंगट अपे लीटर अट्टाई मिल लीटर हत्स्य पना लीवने उन्न दें विशाल बाजने दें टैंकी अल्लब अल्लब जल प्रमाण तीन तन तिबुन जल प्रमाण तमाय लीटर पहलवाय मिल लीटर अटसीय दें अभी इवत कर लीनवा लीटर अटय मिल लीटर हत्स्य पना दें मेट का अड़कर अन्नोनी नेद अड़क अभी मेकत् अड़कर बला बिंदुन बिंदु अक्पी अड़कर अन्नोद एक नमे दूलपुता हेमोम दवा बिंदुन बिंदु अक्कड़करा बिंदु ईट पास अभी तीयने बिंदुन पहा कड़कराद तर बिंदुन पहा कड़करा अड़करा बेने अपे दूलपुताल अंदो अनिवार्य कलिंग वेकरा बिंदुन पहा कड़करा पहा मित्र दम दिन पास वाला हेम कवदावत्कराने एक मट विश्वास ओहेना मुखदराने मे मे स्थाने सियास्ताने दहायास्ताने का किलगा इलगत्तम बला मुखदेन के सियास्ताने आगे हतवेनवा दहायास्ताने आगे दहाय उना दें बिंदु दहाया कुनाने बिंदुन बिंदु चीवीचन दें दहाया क्वेला दहायन पहा कड़ुकराम उत्तरे वेन्ने पहाय इट पास दुवे पुते दें मेतन स्थाने सियास्ताने दें तीरने हत हतेन हता कड़ुकराम वालदान्नवा हते हता कड़ुकराम कियद कियन बलान्न औ बिंदुवाय अन्न बिंदुव दम्मा तें मेतन पहेन अटत तमे अपिट अडुकरान्न ओने पुलवंत पहेन अटक अडुकरान्न बह नेद एना अपि मे एकत् एक अरगेन पहलवेन अटक अडुकरान्न पुलवन अपिट अडुकरान्न बलान्न पहलवेन अटक वाल विविध क्रम अड़क पहालवे अटक नहीं
සමහර අය 8 ඉඳන් 15ට ගණන් කරනවා. එහෙම නේද ගණන් කරන්නේ? ආ එහෙනම් 15ෙන් 8ක් අඩු කරාම කීයද උත්තරේ? ඔව්. ඔයාලා හරි. උත්තරේ 7යි. දැන් ඔන්න ඒ ගණන්ත් අපි අඩු කරලා බැලුවා. දැන් එතකොට ටැංකියේ ලීටර 15යි 8 ලීටර 15යි මිලිලීටර 800ක් තිබුණා. ඒකෙන් ලීටර 8යි මිලිලීටර 750ක් අඩු කරාම ටැංකියේ ඉතුරු වෙලා තියෙන්නේ කොච්චරද දුවේ පුතේ? ලීටර 7යි මිලිලීටර 50යි. එතකොට අපි ඔන්න උත්තරේ හදාගත්ත මේ විදියට. දැන් අපේ දූලා පුතාලට පරිමාව ධාරිතාව එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන් නේද? ඔන්න දැන් ඉතින් තව අභ්‍යාසයක් අපි බලමු. එක භාජනයකට අල්ලන ද්‍රව ප්‍රමාණය ලීටර 7යි මිලිලීටර 850ක් වේ. තවත් භාජනයකට අල්ලන ද්‍රව ප්‍රමාණය ලීටර 12යි මිලිලීටර 50ක් වේ. භාජන දෙකට අල්ලන ද්‍රව ප්‍රමාණ අතර වෙනස කොපමණද? දුවේ පුතේ, ඔයාලා දන්නවා ඉතුරු කියලා ගෙවුවොත් නම් මයි දූල පුතාලා අනිවාර්යයෙන්ම අඩු කරනවා කියලා දන්නවා. වෙනස කියලා ඇහුවම දුවේ පුතේ සමහර අය මොකද කරන්නේ? එකතු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට වෙනස කියලා තියෙනවා, අන්තරය කියලා තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ වෙනස කියන්නේත් අන්තරය කියන්නේත් එකම අදහසක් තමයි මේ ඔක්කොගෙම වචන වලින් අපිට ගෙන දෙන්නේ. එහෙනම් මේක අපි වගන්ති විදිහට තමයි ලියන්න තියෙන්නේ නේද? ඔයාලට ඉස්සල්ලා කලින් දවසේ මම වගන්ති ලියන විදිහ කියා දුන්නා. ඒක නිසා අද මම වැඩි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔන්න ලීටර මිලිලීටර කියලා ලියාගත්තා. එක් භාජනයකට අල්ලනවා ජී ලීටර 12යි මිලිලීටර 50ක්. ඒතර අනෙත් භාජනය අල්ලන්නේ ලීටර 7යි මිලිලීටර 750ක්. මෙතින්දි තව දෙයක් පුතාලා දූලට කියන්න ඕනේ. මොකද දන්නවද? අපිට මේ ගානේ තියෙන්නේ උඩින් තියෙන්නේ ලීටර 7යි මිලිලීටර 750. යටින් තමයි තියෙන්නේ පසුව තමයි තියෙන්නේ ලීටර 12යි මිලිලීටර 50. ඉතින් අපේ දූල පුතාලා මොකද කරන්නේ? උඩින් ලියා ගන්නවා ලීටර 7යි මිලිලීටර 750. පහලින් ලියා ගන්නවා මීටර 12 ලීටර 12යි මිලිලීටර 50. ඒතර මොකද වෙන්නේ දුවේ පුතේ? අඩු සංඛ්‍යාවකින් තමයි වැඩි සංඛ්‍යාව අඩු කරන්න වෙන්නේ. ඒක නිසා ගාන හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ. හරි. ඊට පස්සේ බලමු අපි එනම් එක් භාජනයකට අලන් ද්‍රව ප්‍රමාණය ලීටර 12යි 50යි. තවත් භාජනයකට අලන් ද්‍රව ප්‍රමාණය ලීටර 7යි මිලිලීටර 750යි. එතකොට ද්‍රව ප්‍රමාණ අතර වෙනස. එතකොට භාජන දෙකේ තියෙන ද්‍රව ප්‍රමාණ අතර වෙනස තමයි අපි අඩු කරලා බලමු නේද? එතකොට අඩු කරන්න බලන්න දූල පුතාලා. බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. පහෙන් පහක් අඩු කරාම දැන් දන්නවා ඒත් බිඳුවයි නේද? බිඳුවෙන් හතක් අඩු කරන්න බෑනේ දුවේ පුතේ. එහෙනම් අපි මේ පැත්තෙන් තහස්ථානයක ඉල්ල ගන්නවා. ඉල්ල ගත්තම මොකද වෙන්නේ? එතන දෙක නෙවෙයි එතන එක වෙලා මේ පැත්තට 10ක් වෙනවා. ඊට පස්සේ 10ෙන් හතක් අඩු කරාම කීයද දුවේ පුතේ? උත්තරය වෙන්නේ 3යි. එතන මිලිලීටර 300යි. ලීටර පැත්තේ දැන් තියෙනවා 11ක්. ලීටර 11ෙන් ලීටර 7ක් අඩු කරාම දුවේ පුතේ කොච්චරද? ලීටර 4යි. ඔන්න දැන් අපි ගාන හදලා ඉවරයි. දැන් ගාන හරිද? නෑ. තව කොටසක් තියෙනව නේද? ඔව්. මේ ගාන හැදුවට පස්සේ මේ වගන්ති ගානන්නේ අපි ගාන හැදුවේ. එතන මේ වගන්තියේ අවසානයේට අපි පිළිතුර වෙනම ලියන්න ඕනේ ලීටර 4යි මිලිලීටර 300යි කියලා. දැන් පැහැදිලි නේද දූල පුතාලට? දැන් එහෙනම් අද අපි ඔන්න ගණන් අඩු කිරීමේ පරිමාව හා ධාරිතාව අඩු කිරීමේ ගණන් ටිකක් හැදුවේ නේද? හරි. දුවේ පුතේ දැන් ඔයාලා ගෙදරදී ඔයාලායි පෙළ පොත අරගෙන පෙළ පොතේ තියෙන 64 පිටුවේ 4 වෙනි අභ්‍යාසයයි 5 වෙනි අභ්‍යාසයයි කරන්න ඕනේ. එදා අපි එකතු කිරීම කරා වගේම අඩු කිරීමේ අභ්‍යාස දෙකත් ඔයාලා කරන්න ඕනේ. දැන් මම ඔයාලට එතන 4 වෙනි 5 වෙනි අභ්‍යාසයේ තියෙන්නේ වගන්ති ලියා ගැටළු විසඳන්න. දැන් අපි බලමු මේකටත් එක ගානක් වගන්තියක් විසඳන්න හැටි. භාජනයක කිරි ලීටර 17යි මිලිලීටර 650ක් තිබුණා. එයින් ලීටර 12යි මිලිලීටර 750ක් විකුණුව පසු ඉතිරිවන කිරි ප්‍රමාණය කොපමණද? දැන් අපිට කියනවා
भाजने तिबुना किलीटर दाहताई मिलीटर हसी पनहा एक लीटर दुलाहाई मिलीटर हस्य पनहा विकुन्ना विकुन्ना मुकद दुवेपुते वेन्ने तिविचिपमाने अडुवेनवने एना अपि करन्न तियेन्ने मेकेदी अडुकिरीम करन्न ओने एना अडुकिरीम करनकोट अपि मेकेट वगंति लिया गन्न वेनवा अपे दूलपुताला वगंति लियन्न आसयने देन एना मेकरत ओयाला वगंति लियला तमयि हदन्न ओने कोहोमद मेकेट पलवेनि वगंति गन्ने अपि भाजनयक तिबुनु नत्तम भाजने अतिकिरि प्रमाणय तमयि इसल्लाम लियन्न ओने ईट पस्से लियन्न ओने अपि विकुनु किरि प्रमाणय कोच्चरद भाजने तिबुनु किरि प्रमाणय लियला केलवरेन लीटर मिलीलीटर किला लिया गन्न ओने विकुनु किरि प्रमाणय इगावट यटिन लियन्न ओने दुवे पुते ईट पस्से भाजने इतुरु किरि प्रमाणय होया गन्न मोकद करन्ने अपि दाहताय हयसिय पनहेन लीटर दोलाहाय मिलीटर हस्सिय पनहक अडु करन्न ओने अडु कराम वालट इतुरु वेन किरि प्रमाणय होया गन्न පුළුවන්. තින් ඔයාලට ඒ වගේ තව ගණන් කිහිපයක් තියෙනවද නේද? ඒ ටික ඔයාලා තනියම වගන්ති ලියලා විසඳන්න ඕනේ. ඔන්න මම තව උදව්වකුත් ඔයාලට කරා. එනන් දුවේ පුතේ අද අපේ පරිමාවාධාරිතාව අඩු කිරීමේ ගැටළු විසඳීමේ පාඩමත් මෙතනින් අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. මම ඔයාලට දැන් ඉල්ලීමක් කරා. ඔයාලයි පෙළ පොතේ තියෙන මේ පාඩම් දෙකම සම්පූර්ණ කළා ඊගාවල් ඉස්කෝල යනකොට හොඳ දක්ෂ දරුවෝ විදියට පාසලට යන්න ඕනි අභිමානයෙන් යුතුව ඔන්න ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයිබවන් අපිත් එක්ක මෙච්චරලා සම්බන්ධ රැටි අපේ ආදරණීය දූල පුතාලට